අපි ගැහණියක යෝනි මාර්ගෙන් එළියට එන්නේ. අපි යෝනි මාර්ගෙන් ඇතුළට දාලා තමයි අපි නැවතත් දරුවෙක් හදන්නේ. ජීවිතේ රහ තියෙන එතකොට. ලිංගික වාදරය ඕන කරන කට්ටියක් ඉන්නවනේ. මම කිසිම වෙලාවකට හිතන්නේ නැහැ ගැණියක් තනිවිය යුතුයි කියලා ළමෙක් එක්ක පිට නොගැලපෙන අපි කෙනෙක්ව ජීවිතේට ලං කරගෙන අපිට ඒ මගින් දරුවෙක් හම්බුණා කියලා. ඇයි අපි තනි වෙන්න ඕනේ ජීවිත සහ අපිට තව පාරක් අසාධයක් කරගන්න බැරි වෙයි කියලා මම හිතන්නේ. ඔබ දරුවා කුසේ තියාගෙන තමයි ඔය කතාව කියන්නේ. බැරි වෙලාවත් ඔබට තනි වෙන්න උනොත් මට මේ මාස 9 මට තනියෙන් ඉන්න පුළුවන් කියලා කියන්නේ මට තව අවුරුදු 9ක් වුණත් මට තනියෙන් ළමයත් එක්ක ඉන්න පුළුවන් කියන එක මට ප්‍රශ්නයක් නෑ ඒක. සිංගල් මාම් කියන කන්සෙප්ට් එක මම හිතන්නේ නැහැ තනිවීමක් කියලා. කෙනෙක් වෙනවා කියන එක දවසින් දවස වෙනස් වෙන ශරීරයක් එක්කනේ වෙන්නේ. ඔබට ඒක දැනෙනවද? 1 මාස 2 මාසද පිරී තියෙන්නේ. 3 මාස ගිය තැන බඩ බර වෙන්නේ. 4 මාසින් පිය යුරු කළු වෙන්නේ. 5 මාස ගිය තැන උපත පෙනෙන්නේ. ඉතින් ඔය වගේ ගැහණියෙක්ගේ ඇඟ වෙනස් වෙන විදිය මේ පියයුරු පවා වෙනස් වෙන විදිය මිනිස්සු හිතනවා නිර්වත කියන එක මැජික් එකක් කියලා. ඒක මැජික් එකක් නෙමෙයි, ඒක ආර්ට් එකක්. සීස කරන කෙනා අම්මා නෙවෙයි, සාමාන්‍ය දරු ප්‍රසූතය කරන කෙනා විතරයි අම්මා කියලා කියනවා. ඒක බොරු කතාවක්. ඒක අපි උපත දෙන වෙලාවේ අනුවනේ ඒක තීරණය වෙන්නේ. ඒක විකුණලා හරි දරු හදන අම්මලා ගැන මොකද හිතන්නේ? ඇඟ විකුණනවා කියන කෙනා ගෑණියන්ට කරන්න පුළුවන් පහත්ම වැඩේ අපි කියන්නේ. අපි එහෙමනේ අපි මේ නිර්වචනය කරන්නේ ගෑණියෙක්ගේ දේවල්. අම්මා කෙනෙක් පුතේකට කසාද බඳද්දී ලිමිට් එකේද කොල්ල 5 දිනක් එක්ක විතර හිටපු කෙල්ලෙක්ව බඳවයිද? අපිට ඒ හනමිටි අදහසුත් එක්ක ජීවත් වෙන්න බැහැනේ. දැන් හැදෙන කොල්ල කෙල්ලෝ වෙනස්. අපේ සාර ධර්ම වෙනස්. අපි දැකපු දේවල් වෙනස්. නිර්වත්ව කෙනෙක්ව දැක්කට පස්සේ ඒ නිර්වත්කම දිහා බලලිවර වෙලා එතකොට අම්මලට එතකොට කොහොමද දුවන්න වෙනවනේ හැරිලානේ අපේ දුව ඩිවෝස් වෙච්ච කෙනෙක්. ඒ නිසා කොහොමද අපි මිනිසුන්ට මොන දෙන්නේ කියලා. ඊට වැඩිය හොඳ නැද්ද ලිවින් ටුගෙදින්ද ලේලා මේක හොඳයිද නැද්ද කියලා බලලිවරලා ඊට පස්සේ අසන්න බඳින. ගොඩාක් වෙලාවට සංස්කෘතිය ගැනයි සාර ධර්ම ගැනයි කියන්නේ පන්සිල් පද පහක්වත් රකින්න නැති කට්ටිය. මේ ස්වාමී අධ්‍යයනි පරකසාද බඳිනවට කැමතිද? අනිවාර්යයෙන්ම. ජීවිතේ හැමෝටම එකයි. මම ජීවිතේ ඉස්සරහට ගිහිලිවරලා මම තනි වෙන්න කැමති නෑ වගේ ජීවිතේ මොන හරි තනකදී මම කැමති නෑව තනි වෙන්න. දැන් සම්බන්ධතාව ගැන මොකද හිතන්නේ? ගෑනු අපිට ඕනේ ආදරේ විතරමයි. ඒ ටෙන්ෂන් එක අපේ බොයෆ්‍රෙන්ඩ් ගෙන්ද, අපේ හස්බන්ඩ් ගෙන්ද, ගෙදරින්ද, කාගෙන් උනා. අපිට ආදරේ තියනවා නම් හිත පිරෙන්න. අපේ හිත රිද්දන්නේ නැත්තම් අපිට ටෙන්ෂන් එක තියනවා නම් අපව අල්ලනවා කරනවා නම් ආදරෙන් දවසට වචනයක් හරි කතා කරනවා නම් එච්චරමයි ගෑනු කෙනෙක්ට. ඔබේ දරුවත් එක්ක ඔබ දෙවෙනි පාර කසාද බඳිනවද? මට හරි අවශ්‍ය ආදරණීය රැකවරණේ හම්බෙන කෙනෙක් හම්බුනොත් මම අනිවාර්යයෙන් කසාද බඳිනවා. අහන අවසාන ප්‍රශ්නේ, ඔබ හොඳ අම්මා කෙනෙක්ද? මම තාම අම්මා කෙනෙක්ුන් නැහැ. මං ඉන්නේ තාම ඒ තියෙන පියවර ටිකේ. මම අනිවාර්යෙන් හොඳ අම්මා කෙනෙක් වෙනවා. මම මේ සමාජයට යහපත් දරුවෙක් වෙන පොළවේ පාය ගහලා ජීවත් වෙන කෙල්ලෙක් වෙන. මොකද මට ඉන්නේ දුවක්. අම්මලා ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ අම්මගේ ආදරෙත් එක්ක. ඈත් අම්මා කෙනෙක් වෙන්න හීන දකින කාන්තාවක්. ඈත් එක්ක කතාව පටන් ගන්න සූදානම්. ඇය සාරා. අයබෝවන්. අයබෝවන්. අම්මා කෙනෙක් වෙන්න හීන දකින්නවද? එහෙම නැත්නම් ඒ හීනෙට දවස් ගණිනවද? දවස් ගණිනවා මේ දවස්වල. දවසින් දවස අම්මා කෙනෙක් වෙන හීනෙට ලං වෙනවනේ. අම්මා කියන්නේ කවුද? අම්මා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරය කියන එක. මට නම් එහෙමයි. අම්මා කෙනෙක් වෙන්න ලේසියෙන් බෑ. ඒකට මේ ජීවිතේ මේ දෙන්නේ එකතුවක් අවශ්‍යයි. ජීවිතේ මේ විවාහය කියන එක හිතලා ගත්ත තීරණයක්ද ඔබේ? අනිවාර්යයෙන්ම හිතලා ගත්ත තීරණයක්. දහපාරක් හිතලා ගත්ත තීරණයක්. අපි බැඳා කියලා කියන්න කැමතිනේ. ඔබත් ඒක ආසාවෙන් කරගත්ත දෙයක්ද? එහෙම නැත්නම් gedara ay kiwwa hinda kasada bændada? කොහොමද ජීවිතේ kasade කියන එක? මගේ විවාහය සිදුනේ මගේ කැමැත්තට ඇත්තටම. ඉතින් මම දහපාරක් හිතලා තීරණයක් ගත්ත හින්දා ඉතින් පසුතැවිලි වෙන්න අපි හිතනවා කියන්නේ අපි තීරණයක් ගන්නවා කියලා කියන්නේ පසුතැවිලි වෙන්න නැති වෙන්න මොන හරි තීරණයක් ගන්නවා කියන එකනේ. ඉතින් මගේ විවාහය සිදුනේ සම්පූර්ණයෙන්ම 100%ක් මගේ කැමැත්ත මත. ඉතින් ඒ නිසා විවාහය මට මගේ ජීවිතේ හරි ටර්නින් පොයින්ට් එකක්. ඔය ජීවිතේ ටර්නින් පොයින්ට් එක කියන තැන දවස විදිහට ගත්තොත් කවද්ද? 2021 ජනවාරි 21. ඔබ ශ්‍රී ලාංකිකයෙක්. ලාංකිකයෙක් සාමාන්‍යයෙන් කසාද බඳින්න ඕනේ ලාංකිකයෙක්මද? එහෙම නැත්නම් වෙන ජාතියක කෙනෙක්, වෙන ආගමක කෙනෙක් කසාද බඳිනෙක් ගැන මොකද හිතන්නේ? එයා කැනඩාවේ කෙනෙක්. එනට ලංකාවේ හැදුන වැදුන කෙනෙක්. ඉතින් ඒ සංස්කෘතියෙන් දෙකෙන්ම ආభాෂයත් එක්ක තමයි එකතු වෙලා යන්නේ. අපි ජීවිතේ මේ කසාද බැඳ ගවම්ම දරුවෙක් හදන්න ඕනේ කියලා සමහරු කියනවා. සමහරු කියනවා නෑ ජීවිතේ විඳින්න ඕනේ කියලා. ඔබත් ඔය දෙකේ කොතනද හිටියේ? දරුවෝ හම්බුණාට පස්සේ විඳින්න බෑ කියන එක මං හිතනවා ඒක බොරු කතාවක් කියලා. ජීවිතේ දැන් මට දැන් මේ අත්දැකීම භාගයක් ඇවිල්ලා මම තියෙන හින්දා මම දන්නවා ඒක හරි නැවුම් දෙයක්. ළමෙක් තමන්ගේ පවුලකට එකතු වෙනවා කියලා කියන්නේ අපිට අලුත් අත්දැකීමක්.
एक निकांग हरी कुतूहल हरी आशा कि जीवत्ते ने मम ना इति मम हितना जीवते बिंदी बरी कमक न है लमाई उत्तेक ए विधि लमाई वेड गसम अपने जीवित हितनाट वैडिय लसंट बिंदी ना पड़ा अम्म के ताता के वेनवा की हीन आखना ओब के ते हीने हैदय वेच दवा क्या यहनियक फिरी में एक गावड़ की ही ला අපිට දරුවෙක් හම්බෙන්න ඉන්න අපිට බබෙක් හම්බෙන්න ඉන්නා කියලා කිව්ව වචන ටික කිව්ව දවස මතකද ඔහුට? ඔව් මට මතකයි. අපි මමයි හස්බන්ඩ්යි කවදාකවත් plan කරලා තිබ්බේ නැහැ. බබෙක් හදන්න plan කරේ next year වල අපි දෙන්නා. ඉතින් මේ ඇවිල්ලා යා ලංකාවට ඇවිල්ලා මාස 3කට පස්සේ vacation ඇවිල්ලා ගිය වෙලාවක මං එයාව ගිහලා airport එකෙන් drop කරලා මං එද්දි මට පොඩි චකිතයක් තිබ්බ හින්දා තමයි මං check කරලා බැලුවේ. එතකොට ඉතින් එයා ගිහිලි ඉවරයි. ඉතින් ඊට පස්සේ තමයි මම एक आरंच वे गम यार कथा कर लगे तो फ्लाइट का नंबर दवा से कहा मार बलांगी नो ना या लैंड करने का मट सुबह आरंच किया इतनी क्यूर पास इतनी आयरलैंड विधिया नया आई उनको सहन दूर है आई ने इतनी मंग दैंग मगे मुलु प्रेगनेंसी एक थ्रू मैंग मास हाय कुत्तीवर आए मट ए हाय मैं मंग हिटी तने तम हस्बैंड ने तो फल डॉक्टर का वट गिल स्कैन एक बदाओ समत ओ मट मतक है मट अदे मतक है इतनी एक इतकाम मट फीलिंग का तिब्बे मुखदमे की है भाई फस्ट टाइम आगे हद गैस महापुलाता हार्ट बीट हापुलाता तेरने कोहोमद हेम वेन्े तब तब जीवी एक मगे हे एतुलेन कोहोमद तब के हार्ट बीट तीन कोहोमद एक अहुअट पस दन हंगी मैं विस्तर करना गिहिलता डॉक्टर का परीक्षण चलो बला ඔබ දුක් වෙනවද ඔබ ගාව ඔහු නැති එක ගැන ඔබ නැති එක ගැන ඇත්තටම දුකයි මම බොරු කියන්න කැමති නැහැ එයා ළඟ නැහැ හැබැයි අපි අපේ ෆියුචර් ගැන හිතන්න ඕනේ බබාගේ ෆියුචර් ගැන හිතන්න ඕනේ ඉතින් මං හිතනවා අපි දෙකට එනවා ළමෙක් අපේ ජීවිතේට ආවට පස්සේ ළමයා එක වෙනවා ඉතින් මම හිතන්නේ අපි දෙන්න හිතුවෙත් ඒ හින්දම තමයි අපි දෙන්නව දෙකට දාලා මෙයාව එකට දාලා ඉතින් මොන හරි ඉස්සරහට ෆියුචර් එකක් ගැන අපි හිතන්න ඕනේ නම් ඉතින් අපි දෙන්නට දෙපැත්තින් නම් මේ ගේම කොහොම හරි ගහ ගන්න වෙනවානේ इतनी एनीस मगे हेम स्कैन मम हाय पारक स्कैन तीन हाय मम गी अम्म तेक् नागे अम्म तेक् इतनी गी हेम वेल आगे इसलाम डॉक्टर हाँ को हस्बंड अद इतकोट थी अरे मम मोन हरी तन की मा हर स्टक्ना को हाई करना गिता तू मट कर पुलवां खेला हे भाई मोन हरी तनक मेतन हिटियाना खेला हितने वेलावालेना हे भाई मोन हरी तन की हूस मरगिन हितट हई अरगना තවටික කාලයක් යන කියලා හිතලි වරලා හිත හයිය කරගන්න. පළවෙනියෙන්ම ස්කෑන් කරල ලෙවල් අපිට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්තට පස්සේ ඇඳෙන් බස්සන මොහොතේදී අතින් අල්ලලා බස්සනවා නම් සාමාන්‍ය පිරිමියෙක් ළඟ හිටියන ඔබට ඒ අත්දැකීම නැහැ. මට නැහැ. ඒ කියන්නේ තනි වෙන්න නැතුව නෙමෙයි සෑහෙන තනි වෙනවා. මොකද මේ කාලේ ප්‍රෙග්නන්ට් කාලේ ඕන අම්මා කෙනෙක් ඕන කෙල්ලෙක් ඕන ගැහණියක් डिप्रेस समहार वेलावट ठग्गल आप हॉर्मोन चेंज वेनवा आप ठग्गल सेंसिटिव वेनवा पोडत अंडनवा मठ थेम तमाय मठ एक तीयना है भाई इटवेडिये मठ दरागे निमे शक्ति तीयना मुक्त मगे वटे इन्ना मगे अम्म ताता हस्बंड गे अम्मा एतकोट एगोल नंगे दिन आदरे तेक मठ आर आदरे पोडकरी नति वेन तनदी ठग्गले अडू एगोल पुरवनो नतु वेनवे हबे मनहरि तनकदी मम दवसे एक दवसक खरी एक दवसक एक मोहतक खरी एनो दवसट मठ या नतु थानी किन अमारुई मठ केले हितना ඉතින් ඒ වෙලාවට මොන හරි හොඳ දෙයක් මතක් කළා නැත්නම් ඔත කෝල් එකක් අරගෙන කතා කරලා පොඩ්ඩක් හිත හදා ගන්නවා. තව මාස කීපකින් ඔබට මේ ලෝකෙට වටනා කියන සම්පත ලැබෙනවා. ඔතනින් තමයි තීරණය කරන්නේ මේ සාමාන්‍ය දරු ප්‍රසූතියක්ද එහෙම නැත්නම් සීසත්කමක්ද කියන එක. ඔබත් තීරණය කරගෙන දින්නේ දැන්ට. ඔව් මං නෝමල් දිරිවලියකට යන්න තමයි තීරණය කරගෙන ඉන්නේ. මගේ ඩොක්ටර් ඇඩ්වයිස් කරලා දිනෙත් මට ඒ විදිහට මොකද ඒකයි මම හැමතිස්සම මං හරි ඇක්ටිව් කෙනෙක්. මම ප්‍රෙග්නන්සි එකට කලනොත් හැමතිස්සම වර්ක්අවුට් කරපු කෙනෙක්. මම ඩාන්ස් කරන කෙනෙක්. ඉතින් ප්‍රෙග්නන්ට් වුණා කියලා ඉවර වෙලා මම ඒක නැවැත්තුවේ නැහැ. මම අදටත් ඩාන්ස් කරනවා. මම අදටත් වර්ක්අවුට් කරනවා. මම අදත් මේ ප්‍රෝග්‍රෑම් එකට කලනොත් මම වර්ක්අවුට් එකක් කරලා ආවේ. ඉතින් මට ඩොක්ටර් දීපු උපදෙස් අනුව නෝ මට නෝමල් ඩිලිවරියක් යන එක හොඳයි. ඉතින් මට ලේසි වෙයි කියලා තමයි එයා කියන්නේ. ඉතින් කොහොම ආවත් ඒ මොහොත වෙනකන් කියන්න බෑ මොන විදිහට තීරණය වෙයිද කියලා. ඉතින් දැනට සූදානම් වෙලා ඉන්නේ නෝමල් ඩිලිවරි එකකට. ඔතනදී මහන්න ඕන දෙයක් තමයි ලංකා සමාජය ගොඩක් අය කියන කරන කතාවක් තමයි මේ සීස කරන කෙනා අම්මා නෙවෙයි සාමාන්‍ය දරු සුත්‍ය කරන කෙනා විතරයි අම්මා කියලා කියනවා. ඒක බොරු කතාවක්. ඒක අපි ඒ උපත දෙන වෙලාවේ
අනුවනේ ඒක තීරණය වෙන්නේ දැන් අම්මා කෙනෙක් අම්මා කෙනෙක් කියන කෙනා රඳා පවතින්නේ අම්මා කෙනෙක් කියන කන්සෙප්ට් එක රැඳෙන්නේ ආදරයත් එක්ක ඒක සිසේරියන් සත්කමක් කරාත් ඒ වගේ නෝමල් ඩිලිවරි එකුණා කියලා එහෙම දෙකක් නැහැ ඒ අම්මලා මොන දේ කරත් ඒ දෙකලන් එකම දුක විඳිනවා ඒක වෙනසක් නැහැ ළමයාගේ ළමයාගේ පැවැත්ම පවතින්නේ අම්මගේ ආදරෙත් එක්ක ඉතින් ඒ අම්මගේ ආදරේ නෝමල් කරා සිසේරියන් කරා කියලා එහෙම දෙකක් වෙන්නේ නැහැ ආදරේ ආදරේම තමයි දරුවා මේ ලෝකෙට ගේන දවසක් උදා වෙනවානේ ඒ වෙලාවේ මේ ලේබර් රූම් එකේ තමන් ආදරය කරන කෙනා ස්වාමියා ළඟ ඉඳගෙන තමන්ගේ දරුවා බිහි වෙන මොහොත දකින්න එක මොකද හිතෙන්නේ පිරිමි කෙනෙක් විදියට ඒක දැකිය යුතුමයි මොකද මාස 9ක් බබාව බඩේ තියාගෙන ඒක ලේසි නැහැ සෑහෙන අමාරු දෙයක් දැන් මම ඒක විඳින හින්දා මම දන්නවා ඒක වචනෙන් කියන්න බෑ ඒ තරම් අමාරුයි හැබැයි මේ මොහොතේ අම්මා කෙනෙක් කොච්චර දුක් විඳනවද ළමයෙක් මේ ලෝකෙට බිහි කරන්න කොච්චර වේදනාවක් උහුලනවද කියලා එක අනිවාර්යෙන් පිරිමියා ඒ ඇහැට දකින්නම ඕන ඒ නැතුව ඒ හැඟීම වෙන කෙනෙක්ට ගන්න බෑ ඒක නොබලන කෙනෙක්ට ඒ හැඟීම එන්නේ නැහැ ඒක දකින්න කෙනෙක්ට ඒ හැඟීම දහ දහස් වාරක් දැනෙනවා මොකද අම්මා කෙනෙක් කොච්චර දුක් විඳනවද ලෝකෙට දරුවෙක් බිහි කරන්න කියන එක මම හිතන්නේ අනිවාර්යෙන් පිරිමි දකින්නම ඕන දෙයක් බැරි වෙලාවත් ඔබට තනි වෙන්න උනොත් පිරිමියා නැතුව එතන ඔබ මොකද ගන්න තීරණේ මම අනිවාර්යෙන් තනින් ඉක් කරනවා මට මේ මාස 9 මට තනින් ඉන්න පුළුවන් කියලා කියන්නේ මට තව අවුරුදු 9ක් වුණත් මට තනින් ළමයත් එක්ක ඉන්න පුළුවන් කියන එක මට ප්‍රශ්නයක් නෑ ඒක මම ඒ තරම් හයියට වැඩ කරන කෙනෙක් මට හරි ඉක්මනට මගේ ඔළුව හදා ගන්න පුළුවන් කෙනෙක් දේවල් වලට හැඩ ගැහෙන්න පුළුවන් කෙනෙක් මම ඒක තනින් මට ආදරය කරන මගේ අම්මයි තාත්තයි කට්ටේ ඉන්නවා ඉතින් ඒගොල්ලොත් එක්ක ඒක හරි සතුටින් බාර අරගෙන චැලෙන්ජ් එකක් විදිහට මම කරනවා දැන් ලංකාවේ කට්ටිය ගොඩක් කලවට මේ රාජයෝග තියෙන වෙලාවල් බලන්නේ දරුවෝ බිහි කරන්නේ ඔබත් එහෙම විදිහට රාජයෝගයක් තියෙන වෙලාවක් බල්ලද දරුවා මේ ලෝකෙට ගේන්නේ නෑ මෙයා එන්න කැමති වෙලාව මෙයා ඕකේ වෙලාවනේ ඒ කියන්නේ මෙයා සුදුසු වෙලාව තමයි මෑ එළියට එන්නේ ඉතින් මම ගොඩක් පෙර ආත්ම භවයන් වල කරපු පව්පින් ඒ දේවලුත් එක තමයි අපි මේ වාක්නේ මම ඒ දේවල් හරියට විශ්වාස කරන කෙනෙක් ඉතින් අපි ස්වභාව ධර්මයට බාර දීලා ඒ විදිහට ලස්සන්ට හරියාකාරව ගෙන යන්න අපි ඒකට හැඩ ගහලා ඉන්න ඕනේ කියලා මම හිතනවා අපිට අන අවශ්‍ය වෙලාව බලලා දැන් තමයි එළියට ගන්න ඕනේ කියලා කෙගෙඩිය වගේ අරගන්න නෙවෙයි මේව තියෙන්නේ. ඉතින් මං හිතනවා ඒක ස්වභාව ධර්මයට බාර දීලා ඉවර වෙලා බලන් ඉන්න එක තමයි අපි කරන් තියෙන නුවණැතිම දෙය කියලා. ඔබ අලුත් પરම්පරාවක කෙනෙක්ද? මං අලුත් પરම්පරාවේ විදියට හැඩ ගැහිලා යන්න කැමති කෙනෙක්. මං ඒක අහන්න හේතුව තමයි ඔබ අලුත් પરම්පරාවේ නම් පරණ પરම්පරාවේ කට්ටිය කරපු දේවල් වලට අභියෝග කරනවා. ඔබ නටනවද එහෙම නැත්නම් ඔබ කුසේ දරුවෙක් තියාගෙන ඉවර වෙලා ඔබ කරන කියන ක්‍රියාකාරකම් ඔක්කොම කරනවද? දරුවට හානියක් වුණොත් අම්මා කෙනෙක් කවදාකවත් ළමයට හානි වෙන්න දෙයක් ජීවිතේ කිසිම තැනකදී හිතලවත් කරන්නේ නැහැ. ඒක තමයි අම්මා අපි අපිට අම්මලා කියන්නේ ඒකයි. එතකොට මම මගේ වෘත්තිය නර්තනය. මම නර්තනය කරලා තියෙන කෙනෙක්. ඉතින් මට මම ප්‍රෙග්නන්ට් වුණා කියලා ඉවර වෙලා මගේ වෘත්තිය මම නතර කරේ නැහැ. මම වෘත්තිය කරගෙන ගියා. හැබැයි මට සුසු විදියට. එතකොට ගොඩක් අය කියනවා ප්‍රෙග්නන්ට් වුණාම නටන්න එපා. මව් පදවිය හරි උතුම් මෙන්ස එක්සර්සයිස් කරන්න එපා. එතකොට ඒ හනමිටි අදහසුත් දෙක අපිට දැන් ජීවත් වෙන්න බෑ මේ හේතුව අපි මොන හරි තැනකින් එක්සර්සයිස් එකක් කරනවා නම් අපි ඩාන්ස් කරනවා නම් ඒකත් ව්‍යායාමයක් වෙන අර්ථන කියන්නේ ව්‍යායාමයක්. ඉතින් ඒකත් කරනවා නම් ඩිලිවරි එකට සෑහෙන පහසු වෙනවා. සහ ළමයා හරි හෙල්දි වෙනවා. ඉතින් ඒක නොදැනුවත් අය ගොඩක් වෙලාවට කෑ ගහනවා මේව කරනවා. දැන් සමහර අය කියනවා අපේ අම්මලා දර පැලුවා අපේ අම්මලා මේ ගෙදර වැඩ කරා අරව මේව කරා. දැන් මට අපේ ගෙදර දර ලිපක් නැත්තම් මං ගෑස් එකට දර ටික දාන්න බැහැනේ මට. ඉතින් අපේ ගෙදර මට දේවල් කරලා දෙන්න කෙනෙක් ඉන්නවා නම් මොන හරි දෙයක් කරලා දෙනවා නම් මං අනිත් පැත්තෙන් ගිහිල්ලා මං වර්කවුට් කරලා තමයි මං එක්සර්සයිස් ටික කරන්නේ. ඉතින් අපිට බෑ 70 ගණන් වල වගේ ජීවත් වෙන්න මේ කාලේ. මේක 2023. එතකොට අපි අලුත් සමාජෙත් එක්ක ගැටි ගැටි තමයි ඉස්සරහට යන්නේ. හැබැයි අපේ සාර ධර්ම අපේ සංස්කෘතිය ගැනද අපි හිතේ තියාගෙන යනවා. ඒක ගොඩාක් වෙලාවට ඔය සංස්කෘතිය ගැනයි සාර ධර්ම ගැනයි කියන්නේ පන්සිල් පද පහක්වත් රකින්න නැති කට්ටිය. එතකොට එහෙම අයත් එක්ක එහෙම අයගේ විවේචනේ මේ ඇඟට දාගන්න නරකයි. දැන් අපි කියමු මුහුද නැවක් තියෙනවනේ. ඒ නැව වටේ තියෙන වතුර ටික ඒ නැව ඇතුළට આવොත් එහෙම නැව ගිලෙනවා. ඉතින් ওই වතුර ටික නැව ඇතුළට දාගන්න නැතුව ඒ නැවේ වතුර උඩින් ලස්සනට පාවෙලා යන පුළුවන්කම අපිට තියෙනවා. ඒ වතුර ටික ඇතුළට දාගත්තොත් අපි ගිලෙනවා අපේ ගමන අපිට යන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒ වගේ අදහස් සින කට්ටියගේ දේවල් අපි ඇඟට දාගත්තොත් මට මේ ගමන යන්න බැරි වෙනවා. බැරි වෙලාවත් මාස 6 කියන්නේ දරුවෝ පරිස්සම් කරන්න ඕන කාලයක්. කලලයක් තියෙන්නේ. හැබැයි ඔය කාලේ
मुखरदेट प्रश्नोत्कुला बडट प्रश्न जीते मंकी किसी मम्म के हेम वेपा के मैं प्रार्थना करानी मुकद मेके मटनाक दंडे दरागनीन के ना विरा मम की वगे मम कल डांस मगेन मूलिक धनमतीन के मुनहरी पर्फॉमस मम करना मुनहरी कर मेव करना कवदाक मिगट हाणियां कवदाकराने मुकद मम मेक परसंकरण मैंने देवा परसंकरण वैडिये इक तम आप मगे मूलिक परमार्थे धरवा इतकोट इतनी हाट किसी मम्म के खाणिया दें किसी मैंने मम्म डांस के पाली अट मम सह विन नटून करला कुना सह विन महंसा वेड करना कवदाक लम आट नरक कवदाक वेरदाक कवदाक हाणिया दें इति ममतेम तम दी बाबा इन्े लेय सतुले ए तीन बोट बैग दुले इतनी हरी एगलो प्रोटेक्ट वेला तम एवं हेबाई एक हरियाणा कैपैसीटी का मगे अंगे तीन मुकदम डांस के दी मट अलुद्या नर्तने के लिए इतकोट डांसिंग वाल हरियट बलवत्त हेम नर्तने कट अभी लैंड बेन विधि तीयन जंपिंग एक्सरसाइजेस तीयन तर जंपिंग स्टेप्स तीयन इतनी ओय बगे एक एक जातीय देवल तीयन मम डांस के नैक्ति मम दवा मेकट हाणिया वेन्नी मनाद हाणिया नोवेन्नी मनाद केगा मौलिक दल अतुतम मंगिकरण हे बै नो दरो अनिवार्य हाणिया पेन पुलवा हेम वेन एपा गिल मैं प्रार्थना करें इन सर रिस्क खाऊर अम्म के दवस दवस वेन शरीर वेन्नी दैन अब सबरगम दोलोपत के तीनों के तीनों गेहन के गैंग विनस्वेन हेटी मे गर्भिणी खाले एक तीनों एक मस दे मसद प्रीति एने तुम मस गियतन बड बरवे हार मसीन पिय युरु कलुवे पस मस गियतन उपत पेने वे गहनी एंग वेनास्वेन विधिय मे पियुरु पवा वेनास्वेन विधिय ए विधियट लमे अट्ट किरी देन पुलवांग वेन विधियट एव एंग हेदन विधिय उकुल फलाल वेन विधिय मे हेम देम ओय हरि लसंट कीलतीयना इति एक दान गोडक काटिय दान मैति ඉතින් ඒ වගේ ලොකු චේන්ජස් ගොඩක් තියෙනවා ඉස්කෝලේ අධ්‍යාපනයේට දරුවෙක් හැදෙන විදිය එහෙම නැත්නම් දරුවෙක් හදන විදිය එහෙමත් නැත්නම් දරුවෙක් බිහි වෙන විදිය ගෑල් ළමයින්ට කියලා දෙන්න ඕනේද කියලා දිව්‍ය යුතුයමයි අපේ රටේ තියෙනවනේ නිර්වත කිව්වහම අපේ මිනිස්සු හිතනවා නිර්වත කියන එක මැජික් එකක් කියලා ඒක මැජික් එකක් නෙමෙයි ඒක ආර්ට් එකක් ඒක ඒක මැජික් එකක් කරගන්න මිනිස්සු මෙන්ටලි හරි ජීවිතේ හරිම අවුල් මිනිස්සු एक हरी खेतर दाखिन मीनू निर्वत्व के दट पे ए निर्वत्खम दिहा बलिवर वेला खेत विधिट मन मनहरी मनस खेत दाखा गहनी के निर्वत्खम मुखद अभी गहनी के योनि मार्ग एलिएटे अभी योनि मार्गें एतलट दालता अभी नमत दरुए खादे थिंग ओय ए गैन शरीर गौरव्या दक्पन तो ये गैन शरीर गैन खेतहीता दक्कोना एक नागे मेन्टली मोखरे आव लगती है मंकियानी गहनु शारीर किन दे अदहा दया मम दिन विद्य सह गौरवान्वित बलोन दया सह गौरव खरण दया ये खरन के ना जीवित सार्थक नुकरन के ना जीवित सहन खड़तुतना मम दिन विद्य हेम तम अदेन वीट मे थानी मव सिंगल माम की कंसेप्ट बाट पाते मुखदे सिंगल माम कंसेप्ट मंग किसी वेर दाके दाकिन गहनु कनेक्ट शक्ति आगतीन समाज बरक नोवी तमंगे दर्व बलागन पोषणेकर रखगन मंग सिंगल माम की कंसेप्ट बरक दक विद्र दकन कनेक्ट दर्व कुसे आगे तम कथा की बेर्री वेलाबट तनी तनी वेनवा की तनी मत तब की मंगे कई हेमसम के सिंगल माम की कंसेप्ट मम हिता नह तनी भी मकल दर्व इन्ना तब की दारू इन्नो आपे आप आदरीकरण के किनो दिनों अब समहार आयट लिंगिकव सह इतकोट लिंगिकव आदर ओने करना कट्टी आगती आप दारू अरे आप तब सरण ओने के लिए हितने कट्टी हिम के आई पारक मेरी कर प्रश्न आखना है तब के सरण गात्र किसी प्रश्न के लिए मम हिता ने मुकद थानी जीवत्न कॉन्फिडेंट तीना है कुहुमारी गटगा जीवित है भाई तब के ओने के लिए हितना है तब कौर हो खंबुना नोगलपेन अभी
කෙනෙක්ව ජීවිතේ ලං කරගෙන අපිට ඒ මගින් දරුවෙක් හම්බුණා කියලා ඇයි අපි තනි වෙන්න ඕනේ ජීවිතේ හැමදාම ඇයි අපි ළමෙක් ඉන්න අම්ම කෙනෙක් කියලා ඇයි අපි තව කෙනෙක්ට ආදරය කරන්න බැරි ඇයි තව ජීවිතයක් අලුතෙන් පටන් ගන්න බැරි අපිට මොකද්ද මොකද්ද හේතුව මම කැමති නැහැ කිසිම ගෑණියෙක් ජීවිතේ තනි වෙන්නට කැමති නැහැ මොකද හැම ගෑණියෙක්ටම ජීවිතේ ආදරය ඕනේ ආදරය තමයි මේන්ම දේ ගෑනු ළමයකට අවශ්‍ය වෙන ආදරය ටෙන්ෂන් එක කරුණාව ඒ දේ නැතුව ගෑණියෙක්ට ජීවිතෙන් ඉතින් එහාට වැඩක් නැහැ මොකද හැම ගෑණියෙක්ම හැනේ ආදරේ විතරයි ආදරෙන් එහා කිසිම දෙයක් ගෑණියෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ලයිෆ් එකේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මමත් එහෙමයි මමත් ජීවිතේ තනි වෙන කැමති කෙනෙක් නෙවෙයි අපි ජීවිතේ තනියෙන් එන්නේ අපි තනියෙන් තමයි මැරෙන්නේ හැබැයි ওই අතරතුර කාලෙදී ජීවිතේ ආදරේ විඳින්න දැනෙන්න අපිට කෙනෙක් ඕනේ නේ ජීවිතේ රහ තියන්න එතකොට ඉතින් මම කිසිම වෙලාවකට හිතන්නේ ගෑණියෙක් තනිවිය යුතුයි කියලා ළමෙක් එක්ක සහ අපිට තව පාරක් අසාදයක් කරගන්න බැරි වෙයි කියලා මම හිතන්නේ. තමන් කැමති නම් තමන්ට කන්ෆිඩන්ට් එකක් තියෙනවා නම් තමන්ට ආදරේ දක්වන්නේ තව පිරිමකින් හම් වෙනවා නම් මම කියන්නේ අපි කරන්න ඕනේ. මම කැමති නැහැ කිසිම ගෑණියෙක් මේ ලෝකේ ළමෙක් ඉන්නවා කියලා ඉවලා තනි වෙනවට. ඒක බොරු කතාවක්. තමන් කැමති නම් තමන් you should go for it. බැරි වෙලාවත් අපේ ජීවිත කොයි මොහොතද කියලා විශ්වාස නැහැ. ඔබට තනි වෙන්න උනොත් ඔබ දෙවෙනි පාරක අසාද බඳිනවද? ඔව් මට හදිසියෙන් මට තනි වෙන්න උනොත් මගේ ළමයාත් එක්ක මට තනි වෙන්නවා. මට තව ආදරයක් ජීවිතේ හම්බුනොත් රැකවරණයක් හම්බුනොත් මට කන්ෆිඩන්ට් වෙච්ච තැනකදී මම අනිවාර්යෙන්ම ඇරි කරනවා. හැබැයි තනි වෙච්ච ගැහැණියක් ලස්සන අම්මා කෙනෙක් දරුවෙක් එක්ක තනි වුණාට පස්සේ වෙනම කැටගරි එකකට දාන්නේ. එහෙම නැත්නම් වෙනම ලෝගෝ එකක් එයාට ගහන්නේ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මේක ලංකාවේ හින්දා. මේ ලංකාවේ තමයි මේ ඔක්කොම ටික තියෙන්නේ. මොකද ලංකාවේ ඉන්නවා හරියට ඇරියස් තියෙන මිනිස්සු. බහුතරයක් මං කියන්නේ හැමෝම නෙවෙයි බහුතරයක් ඉන්නවා සෑහෙන ඇරියස් තියෙන අය. මං එහෙම කිව්වේ හේතුව දැන් මේ අත්දැකීමුත් එක්ක මම කියන්නේ. දැන් මොකද ඔය ਵਿਚාරවලට හරියට ලක් වෙනෝනේ හදිස්සියේ මිනිස්සු දකින්න දන්න අඳුරන කැරක්ටර් එකක් උනාට පස්සේ ඒ කෙනා දිහා වැඩිපුර බලනවා වැඩි. ඒ කෙනා විවේචනයකට ලක් කරනවා වැඩි. අපේ ලංකාවේ කොච්චර හොඳ මිනිස්සෙක් හිටියත් එයාගේ එක වැරද්දක් හරි හොයලිවරලා කියන මිනිස්සෙක් ඉන්නවම තමයි. ඉතින් කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. අපේ ලංකාවේ එක මිනිස්සෙගේ එක නූගත්කමක් හින්දා අර මිනිස්සෙගේ මුළු කැරක්ටර් එකම විනාශ කරලා දාන්න පුළුවන්. ඒ හැටි අපේ මිනිස්සුන්ගේ දියුණුව නැහැ. ඒ දැනුම නැහැ. ඒකයි අපි තාම මෙතන ඉන්නේ. ඉතින් ගෑනෝ ගැහණියක් කියන කෙනෙක්ට ලංකාවේ මොන දේ කරත් කතාවක් හදනවා. මං අද හොඳ වෙන්න පුළුවන්. මං හෙට නරක වෙන්න පුළුවන්. You never know. එතකොට අපි කොටට ඇඳලා එළියට ගියොත් එහෙම අනිවාර්යෙන් කියනවා ආ මෙයා බඩුවක් නේ ආ මේ කොට ඇඳලා යන අපිට පෙන්වන්න තමයි ආ මේක තියෙන ආ ඔය ගල් දෙක එළියට දාගෙන කොහොමද කියන්නේ ඒ අපි නික මම මේ කට බහරට කියන එකක් හිතන්න එපා මම මගේ වචන මේවා කරනවා කියලා මොකද ඒක තමයි ඇත්ත කතාව ඇත්ත කතා කරන්න එපා ඉතින් ආ එහෙමයි කියලා එහෙම කියනවා එතකොට ළමෙක් එක තනිනොත් කියන්නේ ආ අරුත් එක පුළුවන් තරම් ගියා දැන් උඩ බඩට ළමෙක් දීලා ගියා දැන් පැත්ත කරුණා ඔය ඉන්නේ තනින් දැන් ඉතින් කාවත් තවරි එකන හොයාගන්න. ඔය ළමෙක් ඉන්න එකනට කියන දේ. නැත්තම් මොන හරි ගලා කාත් එක්ක හරි යාළුවලා ඉලා FA එක බ්‍රේක් නොත් කියන්නේ ආ පුළුවන් තරම් මුත් එක ගියා දැන් පුළුවන් තරම් ප්‍රොවිෂන් එකක් තු උත්තරලා දැන්. එහෙම තමයි ගෑනු ළමෙක්ට හැදෙන කතා. ඉතින් ඔය කතන්දර වැඩිපුරම හදන්නේත් ගෑනු කෙනෙක්. ගැහණියෙක්ට කතන්දර වැඩිපුර හදන්නේත් ගැහණු කෙනෙක්. ඒ ගෑන් එක්කෙනෙක් එක්කෝ කෙල්ලෙක්ට ගැහණියෙක්ට කතාවක් හදන්නේ එක්කෝ ඒ ගෑණිව ලබා ගන්න බැරි වෙච්ච පිරිමියෙක්. නැත්තම් ඒ ගැහණු කෙනාගේ අත්දැකීම් සහ ඒ ගැහණු කෙනාට ඊර්ෂ්‍යා කරන අත්දැකීම් වලට ඊර්ෂ්‍යා කරන සහ ඒ ගැහණු කෙනාගේ චරිතයට ඊර්ෂ්‍යා කරන තව ගැහණු කෙනෙක් තමයි කරන්නේ. ඉතින් තව කෙනෙක්ව අගයන්න ඕන අය සෑහෙන අඩුයි මේ ලංකාවේ. තව කෙනෙක්ට ඉස්සරහට යන්න පොඩි පුෂ් එකක් දෙන මිනිස්සු සෑහෙන අඩුයි. ඉතින් මම ඒකයි කිව්වේ ගැහණියට කතන්දර හදන්නේ ගැහණියෙක්ම තමයි එක්කෝ ඒ ඇරියස් තියෙන කවුරුරේ පිරිමි කෙනෙක්. ආදරය කරන කාලේ වා මාත් එක්කම ඉන්න ඕනේ. එහෙම නැත්නම් මගේ හැමදේම හොයන්න ඕනේ කියලා තමයි කියන්නේ. හැබැයි බැන්දට පස්සේ නෑ අපි පොඩ්ඩක් අපේ පාඩුවේ අපි දෙන්නගේ ලෝකයක් හදාගමු කියලා කියනවා. ඔබත් ඒ වගේ කාන්තාවක්ද? මැරේජ් එක ගැන මම බඳින්න කලින් මට තිබ්බ අදහස වෙනස්. හැබැයි බැන්දට පස්සේ තියෙන අදහස මට වෙනස්. මොකද මම දැන් ඉන්නේ අත්දැකීමුත් එක්ක. එතකොට මැරේජ් එක කියන්නේ නොගැලපෙන දෙන්නෙක් එකට එකතු වෙන එක. ඒ කියන්නේ අපි දෙන්නා මැරි කරනවා නම් මොන හරි තැනකදී ඔයා ඔයාගේ ජීවිතේ ඔයාගේ පවුල ඔයා හැදලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස්. මම හැදලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස්. එතකොට මේ බෑග්ග්‍රවුන්ඩ් දෙක දෙන්නෙක් එකතු වෙලා උනාට පස්සේ උතන තියෙන්නේ ගැටීමක්ම විතරයි. ඉතින් ඔක ගලපගෙන ඉන්න එක තමයි අමාරුම දේ. අඩිතාලම සෑහෙන්න හොඳ අඩිතාලමක් නම් ඒ කියන්නේ ආදරේ පිරුණ හොඳ අඩිතාලමක් නම් එදිනට ගලපගෙන යන්නේ කෙච්චර අමාරු දෙයක් නෙමෙයි.
හැබැයි අඩිතාලම ආදරේ නැතුව ඇච්චර හයිය අඩිතාලමක් නෙමෙයි නං ඒ ගෙදර කොයි වෙලාවෙ හරි කඩන් වැටෙනවාමයි තනිවෙච්ච ගැහැණියක් ගොඩක් වෙලාවට හොයන්නේ ආදරේද ඒ හින්දාද නැවත නැවතත් වැරදෙන්නේ ඔව් ගැහණු කියන අය අයියේ මම ඇතුළු හැම කෙනා මං හිතනවා මේ හැමෝම මේකට එකඟ වෙයි කියලා හැම කෙනාම හොයන්නේ ආදරේ විතරමයි ගෑනු අපිට ඕනේ ආදරේ විතරමයි ඒ ටෙන්ෂන් එක අපේ බොයෆ්‍රෙන්ඩ් ගෙන්ද අපේ හස්බන්ඩ් ගෙන්ද ගෙදරින්ද කාගෙන් උනා අපිට ආදරේ තියනවා නම් හිත පිරෙන්න අපේ හිත රිද්දන්නේ නැත්තම් අපිට ටෙන්ෂන් එක තියනවා නම් අපව අල්ලනවා කරනවා නම් අපව හක් කරනවා නම් ඒ වගේම අපි අපිට රැකවරණ දෙනවා නම් ආදරෙන් දවසට වචනයක් හරි කතා කරනවා නම් එච්චරමයි ගෑනු කෙනෙක්ට වෙන කිසිම දෙයක් ඕනේ නැහැ අපි මොන හරි තැනකින් අපෙන් ඒ දේවල් ඈත් වෙන්න තමයි අපි තව දෙයක් හොයාගෙන යන්නේ. ඒක මං හිතනවා වැරද්දක් නෙමෙයි. මොකද ඒක මොකද අපි මොන හරි දෙයකට අපි කියමු අපි විවාහයකට කකුල තියනවා කියලා ඉස්සරහට. අපි ස්ටෙප් එකක් දිනවා අපි විවාහයකට යනවා. එතකොට අපි මොන හරි දෙයක් ඒ කෙනාගෙන් දකින්නනේ. අපි දකින අපි දකින ආදරයක් තියෙනවා. එතකොට අපි දකින රැකවරණයක් තියෙනවා. අපිට හීන ගොඩාක් තියෙනවා ගෑනු එහෙම. ගෑනු මොන හරි තැනකදී ආදරය කරන්න පටන් ගත්තාම හීන ගොඩාක් හිතේ තියාගන්නවා. ඒ හින ඇතුලේ තියෙන ආදරේ විතරමයි. එතකොට ඒ ආදරේ මොන හරි තැනකදී වැඳලා ටික කාලයක් යනකොට නැත්නම් FA එකක් පටන් අරගෙන ටික කාලයක් යනකොට ඒක නැති වෙන තැනදී ගෑනු පිස්ස වෙනවා. ඒ ආදරේ අයිල්ලනවා. කම්ප්ලේන් කරනවා වැඩි වෙනවා. එතකොට බෙක් කරනවා වැඩි වෙනවා. ඒතර ඇයි නැත්තේ කියලා අහනවා. ඇයි කලින් කරපු ආදරේ දැන් කරන්න බැරි කියලා අහනවා. මොකක් හරි හිඩසක් තියෙනවනේ. ඒ හිඩස පුරවගන්න තමයි අපි හැමතිස්සෙම දඟලන්නේ, රණ්ඩු කරන්නේ, මෙව කරන්නේ. හැබැයි ඒ ආදරේ තියෙන තැන අපි කවදාකවත් කම්ප්ලේන් කරන්නේ නැහැ. ඔය හිඩස පුරවන්නද ගොඩක් කලාවට අනියම් සම්බන්ධතා කියන එක ඇති කරගන්නේ. අනියම් සම්බන්ධතා ගැන මොකද හිතන්නේ? කොටස් දෙකක් තියෙනවා කි. එකක් තමන්ට ආදරේ රැකවරණ තියෙද්දි තමන්ට හිත පිරෙන ආදරයක් තියලා තමන්ට හිත පිරෙන රැකවරණ තියලා ගොඩාක් අවංක කෙනෙක් ජීවිතේ ඉන්න තැනදී වෙන එකක් හොයාගෙන යනවනම් ඒක වැරදි. එක්කෝ ඒක වනචරකම, එක්කෝ ඒක තමන්ට තමන්ව කන්ට්‍රෝල් නැතිකම එක්ක තමන් ජීවිතේ මේ ඉන්න ජීවිතේට වැඩිය දෙයක් හොයාගෙන යන බලනවා වෙන රහක් හොයනවා ඒ කියන්නේ ඒ රහ තියෙද්දි තව රහක් හොයනවා ඒක mentally වෙනම කොටස අනිත් පැත්ත තමයි ඒ ආදරේ රැකවරණයේ ටෙන්ෂන් එක නැති තැන තව දෙයක් හොයාගෙන යනවා ඒක දෙක ඒතර මම හිතනවා ඒ ආදරේ රැකවරණයේ ටෙන්ෂන් එක නැති තැන තව කෙනෙක්ට අවිල් ඇඟේ හැපිලා ගිහිලා සෝරි කිව්වත් අපේ ගෑනු ළමයි ඒ පැත්ත බලලා ආ මට නැති දෙයක් හම් වෙනවනේ. ඒ ටෙන්ෂන් එකට ඩක් ගාලා බහ වැටෙනවා. ඒ හැටියක් ගෑනු ළමයිගේ. ඉතින් මම කියන්නේ නෑ ඔකේ පැති දෙකක් තියෙනවා. හොඳකුත් තියෙනවා නරකකුත් තියෙනවා. ඉතින් ඕක නැති තැන තමයි අපේ කට් ගිහිල්ලා වෙන කෙනෙක්ගෙන් ඒක හම් වෙනකොට අපේ ගෑනු ළමයි ටික ලොකුයි. ඒක දැනනවා. ඒක අපි මිනිස්සු අපිට කොහොම වුණත් මෙතනින් හම් වෙන්න දෙයක් නැති දෙයක්. මෙතනින් හම් වෙනකොට අපි දැනනවා වැඩි. ඒතර අපි ගිහිල්ලා ඉවර වෙලා ඒකේ ඇලෙනවා වැඩි කසාද බඳපු ගෑණියෙක් ගොඩක් කලාවට මේ අනියම් සම්බන්ධතාවක් පටන් ගත්තට පස්සේ පිරිමි සමහරක් කලාවට කියන්නේ නැහැ හිතේ තද කරන් ඉන්නවා ඒ හින්දාද ගොඩක් කලාවට පිරිමි බොන්නේ එමු නැත්නම් බීලා gedare එන්නේ බොන එක ඔප්ෂන් එකක් කියලා මම හිතන්නේ නැහැ බොන එක තමයි බොන එක දුර්වලකමක් කෙනෙක්ට ප්‍රශ්නයකට මුහුණ දෙන්න බැරි කමට බොනවා නම් ඒක සෑහෙන දුර්වලකමක් ඇල්කොහොල් කියන දේ ප්‍රශ්න වලට විසඳුම නෙවෙයි ඒ කෙනාගේ මොකක් හරි දුර්වලකමක් හින්දා තමයි බොන්නේ දැන් අපි කියමු මම තමයි මේ පිරිමියා කියලා. ඒතර මම මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒව ඉවස ගන්න බැරුව මම බීලා එනවා කියලා කියමුකෝ. දැන් මම නිදාගෙන නැගිටිනකොට ප්‍රශ්න ඉවර වෙලා නැහැ. ආයි ප්‍රශ්නේ මම තමයි. ප්‍රශ්නේ ඇතුළේම මම ඉන්නේ. ඇල්කොහොල් වලට ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඒක අපි මේ වෙලාවේ අමතක කරන ගොඩක් පිරිමි. ගොඩක් පිරිමින්ට පිරිමි හරි නිදහස ඉන්න කැමති කට්ටිය. ප්‍රෙෂර් වලට කැමති නැහැ. එතකොට කම්ප්ලේන්ට්ස් වලට කැමති නැහැ. හරි හරි නිදහසකට ආදරය කරන කට්ටිය. ඉතින් ওই ප්‍රෙෂර් එකක් කියන දේවල් පිරිමි හරි කැමති නැහැ. හරි නිදහසේ හරි සැහැල්ලු මානසිකත්වයකින් තමයි ඉන්න බලන්නේ. හරි නිෂ්පල නිස්කලංක මනසක් ඒගොල්ලන්ට ඕනේ. ඒගොල්ල කැමති නැහැ ප්‍රශ්න වලට. ඉතින් මම පිරිමියව දකින්නේ මේ විදියට. ඉතින් කවුරු හරි ගෙදරට ආපු ගමන්ම කොහෙද ගියේ? කොහෙද හිටියේ? මොනවද කරේ? ඇයි ගියේ? ඇයි මෙච්චරලා වුනේ? එහෙම කියලා අහනකොට පිරිමි කැමති නැහැ ඒකට. ඒ හැටිය. ඉතින් ඒක දැනගෙන තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. මමත් එහෙමයි. දරුවෙක් එක්ක තනි වෙන අම්මා කෙනෙක් ගැන මොකද හිතන්නේ? දරුවෙක් එක්ක තනි වෙන අම්මා කෙනෙක් මං හිතනවා සෑහෙන ශක්තිමත් ගැහනුන් කියලා. ඒගොල්ලන්ට සෑහෙන මං හැමතිස්සෙම කියනවානේ අර කෙනෙක්ගේ උදව් ගන්න කියලා. ඒ කෙනෙක්ගේ උදව්වක් නැතුව තනින් දරුවෙක් හදනවා කියන්නේ කොච්චර හයියකේ ගැහනු කෙනාගේ හිතේ තියෙනවද?
ළමයි කදනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. කොච්චර දේවල් බලන්න ඕනේද ස්කෝල් එකට දාන්න ඕනේ හොඳ දේවල් උගන්වන්න හොඳ සමාජයකට අපි දාන්න ඕනේ හොඳ එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕනේ කන්න බොන්න දෙන්න ඕනේ කොච්චර දේවල් බලන්න ඕනේද. ඉතින් ඔය ඔක්කොම ගෑණියෙක් තනියෙන් කරනවා කියලා කියන්නේ අර ඉමෝෂන්ස් ඔක්කොම එකතු වෙලා මොකද ගැහණු කෙනෙක්ගේ පැවැත්ම තියෙන්නේ ඔය ඔය හැංගීම් දැනීමුත් එක්ක ආදරෙත් එක්ක ඒ ඔක්කොම පැත්තකින් තියලා බබා ගැන විතරක් බලලා ඉවර වෙලා එහෙම හදනවා කියලා කියන්නේ අදහන්න ඕනේ කියලා තමයි මම නම් කියන්නේ. ගෑනු කෙනෙක් තනි වුණාට පස්සේ තීරණයකට එනවා මං දරුවව හදනවා ඇඟ විකුණලා හරි කියලා. ඇඟ විකුණලා හරි දරුව හදන අම්මලා ගැන මොකද හිතන්නේ? ඇඟ විකුණනවා කියන කෙනා ගෑණියට කරන්න පුළුවන් පහත්ම වැඩේ අපි කියන්නේ. අපි එහෙමනේ අපි මේ නිර්වචනය කරන්නේ ගෑණියගේ දේවල්. ඉතින් එහෙම කරලා හරි තමන් අකමැති කෙනෙක්ගේ ඉස්සරහා එහෙම ලිංගිකව හැසිරීලා එකකින් බල එකකින් හම්බෙන සොච්චමෙන් ගිහිලිවල ළමයික පෝෂණය කරනවා කියන්නේ එතන තියෙන රකවරණ දෙන්න තියෙන උමනාව ඒ උමනාව ඇතුළේ තියෙන ආදරේනි. ඒ ඒ මම මම කවදාකවත් ඒකට නිග්‍රහ කරන්නවත් ඒක වැරද්දක් ඔයා මෙහෙමයි ඔයා මෙහෙම ගෑණියෙක් කියලා මම කියන්නේ නැහැ. මම එහෙම කියනවට කැමතිත් නැහැ. මොකද ගෑණියෙක් එහෙම දෙයක් කරනවා නම් ඒ ඒ කරන එක ඇතුලේ ඒ අම්මගේ තියෙන ආදරේ විතරමයි තමන්ගේ දරුවා ගැන තියෙන. මතනදිම අහන්න ඕන දෙයක් තමයි මේ. එකට ඉන්න බැරි නම් හැමදාම ගහ ගන්නව නම් මරා ගන්නව නම් ඩිවෝස් වෙන එක හොඳයිද? නෑ. මං හිතන්නේ නෑ ඩිවෝස් වෙන එක හොඳයි කියලා ගහ ගන්නව මරා ගන්නව නම්. ඒක මෙහෙම දෙයක් අහන්න පුළුවන් මට. දැන් මං කියමු මම මගේ හස්බන්ඩ් එක හැමදාම රණ්ඩු වෙනවා කියලා රණ්ඩු වෙනවා ඉවරයක් නෑ මම රණ්ඩු වෙනවා. එතකොට මම එක තැනකදී නැවතිලා මම හිතනවා මම වෙන කෙනෙක් එක්ක රණ්ඩු වෙන එකද හොඳ නැත්නම් මං හස්බන්ඩ් එක්කම රණ්ඩු වෙන එකද හොඳ? ඉතින් මම දන්න යකානේ යකත් එක්ක වෙසෙන එක තමයි හොඳ. දන්න යකත් එක්ක ඉන්න එක හොඳයි නොදන්න යකෙක්ට වැඩිය නේ. නොගැලපීම් එකතුනට ගැටණේ වැඩි. ගැටෙනවා වැඩි. රණ්ඩු වැඩි. නොග ඒ කියන්නේ විවේචන වැඩි. ඒ කියන්නේ වැරදි දකිනවා වැඩි හොඳට වැඩිය. ඉතින් ඕව හදාගන්න සෑහෙන කාලයක් යනවා. ඒකයි මැරේජ් එකට දෙන්නේ මේ මැදි වයසේදී ඇවිල්ලා මැරෙනකම් ජීවත් වෙන්නේ. එතකොට දැන් අදටත් අපේ අම්මයි තාත්තයි සමහරලාට තාත්තා අම්මගේ තේරුම් ගන්න නැත්නම් තියෙනවා. අදටත් තියෙනවා. අම තාතක තේරෙන්නේ නැත්නම් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි කාලයක් යනකම් ඒ දේවල් තේරුම් ගන්න අපි ජීවත් වෙන ගමන් ඒවා තේරුම් ගන්න සෑහෙන කාලයක් යනවා. ඉතින් අපිට එහෙම නොගැලපෙන කෙනා ගැලපෙන්නේ නැහැ කිය කිය අපි හිතනවා මැරේජ් කීයකට යන්නද? ඉවරයක් නැහැ කාවරි හොයාගන්න වෙනවනේ අපිට. අපි හොඳම දේ දන්න යකත් එක්ක ඉන්න එක නොදන්න එකට වැඩිය ඒක හොඳයි. හදාගෙන යන ටික කාලයක් යයි. හැබැයි ආදරේ කියන්නේ මට ඉවසීම. ඒ ඉවසීමත් එක්ක යනවා නම් ඔය ඔක්කොම ගලපගෙන කරගෙන ඔය රණ්ඩු මකාගෙන ගහගෙන මරාගෙන ඕන දෙයක් කරගෙන ඉන්න යකත් එක්ක හොඳින් ජීවත් වෙන්න පුළුවන්. දන්න කෙනෙක් හොයාගන්න කරන්න ඕන හොඳම දේ ලිවින් ටුගෙදර් කියන එකද? ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක ගැන මොකද හිතන්නේ? මම ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එකට කැමතියි. මම කිසිම අකමැත්තක් නැහැ. මොකද හේතුව දැන් ඩිවෝසස් වැඩි ඔය දේ නැති හින්දා. මොකද එකට ජීවත් වෙලා එකද ජීවත් වෙනකොටනේ ওই ප්‍රශ්න ඔක්කොම එන්නේ ඩිවෝස් එකකට යන එකද ජීවත් වෙලා ඔතන ගැටෙනකොට තමයි කිවස ගන්න බැරුව දෙපැත්තකට යන්නේ. එතකොට මම හිතනවා ලිවින් ටුගෙදර් හොඳයි ඒක අතකින් හේතුව බඳින්න කලින් ඔය කොලේ සයින් කරන්න කලින් ජීවත් වෙලා බලන්න පුළුවන්. මේක මොන වගේද කියලා අපිට බලා ගන්න පුළුවන් නේ. එතකොට කාලයක් යනකොට මෙයා ඇත්තට ඉන්න පුළුවන්ද බැරිද කියන එක අපිට දැනෙනවා. එතකොට ඉතින් ප්‍රශ්න නැහැ අපිට අයින් වෙන්න පුළුවන්. ඉතින් මැරේජ් එකකට ගිහිලා ඩිවෝස් වෙනවට වැඩිය ලිවින් ටුගෙදර් ඉඳලා බලන එක හොඳයි කියලා තමයි මම හිතන්නේ. කවුද මේ කෙනා කියලා. අපි ජීවත් වෙන්නේ මේ ලංකාවේනේ. ලංකාවේ ඔය ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක ඔබ කියන හොඳයි කියලා. හැබැයි අම්මා කෙනෙක් පුතේකට කසාද බන්දද්දි ලිවින් ටුගෙදර් කොල්ලෝ 5 දෙනෙක් එක්ක විතර හිටපු කෙල්ලෙක්ව බඳවයිද? අපිට ඒ හනමිටි අදහසත් එක්ක ජීවත් වෙන්න බැහැනේ. දැන් හැදෙන කොල්ල කෙල්ලෝ වෙනස්. අපේ සාර ධර්ම වෙනස්. අපි දැකපු දේවල් වෙනස්. අපිට අපි ඉගෙන ගන්න දේවල් වෙනස්. අපි හිටියට වැඩිය සෑහෙන දියුණු මිස් කොට්ටාශයක් දැන්. එතකොට අපි ලිවින් ටුගෙදර් කන්සෙප්ට් එක හරි නැත්තේ අම්මලට ඒක හොඳ නෑ කියලා මෙහෙම කරලා ඉවරලා ඉතින් අම්මලට ඊට වැඩිය හොඳ නෑනේ අපි ඩිවෝස් වුණත් මැරි කරව. එතකොට මොකද කරන්නේ? එතකොට අම්මලට එතකොට කොහොමද දුවන්න වෙනවනේ හැරිලා නේ අපේ දුව ඩිවෝස් වෙච්ච කෙනෙක්. මිනිස්සු කොහොමද අපි මිනිස්සුන්ට මොන දෙන්නේ කියලා ඊට වැඩිය හොඳ නැද්ද ලිවින් ටුගෙදර් ඉඳලා මේක හොඳයිද නැද්ද කියලා බලලා ඉවරලා ඊට පස්සේ කසාද බඳිනවා. නැත්තම් ඊට වැඩිය දුවන තමයි වෙන්නේ ඔය කියනවා වගේ අම්මලට මේ ලැජ්ජ හිතලා එහෙම මම නම් හිතන්නේ හැම වෙන්න ඕනේ කියලා මේ 2023 අපි කෙනෙක් එක්ක ජීවිතේ මැරණකම් ගෙවන්න නම් ඒ කෙනා මොන කෙනාද කියලා දැනගෙන තමයි අපි දෙකට අත ගහන්නේ. මම නම් හිතන්නේ ඒක නොදැන අත ගැහුවොත් තමයි ඔය ඩිවෝසස් වැඩි ප්‍රශ්න වැඩි සහ ඔය දරා ගැනීම නැති තැන තමයි
විවාහයක් කියන දෙයක් දෙපැත්තකට යන්නේ හැමතිස්සම. ඉතින් මං කියනවා වගේ ආදරය කියන්නේ ඉවසීම. ඉවසීමත් එක්ක ගියොත් ගමන සාර්ථකයි. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා වගේ තමයි. ඔබට දුවෙක් ඉන්න දවසක ඔබ ගාවට ඇවිල්ලා අම්මා විදිහට මට මෙයත් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න ඕනේ කියලා ඇහුවොත් ඔබ අවසර දෙනවද? එයාගේ කාලේ හරිනම්, එයාගේ වයස හරිනම්, එයා අවශ්‍ය දේවල් ටික ලයිෆ් එකේ සම්පූර්ණ කරගෙන තියෙන කෙනෙක් නම් මං අනිවාර්යෙන් ඉඩ දෙනවා. අපේ ජීවිතේ අපි දන්නේ ඉස්සරහට මොනවා වේවිද කියලා. දවසින් දවස ඉස්සරහට යනවා. බැරි වෙලාවත් ඔබේ ජීවිතේ ඔබ නැති වුණොත් ඔබේ ස්වාමියා දෙවෙනි පාර කසාද බඳිනවට කැමතිද? අනිවාර්යෙන්ම. ජීවිතේ හැමෝටම එකයි. මම ජීවිතේ ඉස්සරහට ගිහිලිවරලා මම තනි වෙන්න කැමති නෑ වගේ ජීවිතේ මොන හරි තැනකදී මම කැමති නෑව තනි වෙන්න. මං හිතන්නේ ආදරය කියන එක හැම තිස්සෙම ලබා ගැනීමම නෙවෙයි. ආදරය කියන්නේ ඒක ලබා ගන්න මොන්නේ. මට පුළුවන්කම තියෙනුනේ මං ඒ කෙනාට ආදරේ නම් ඒ කෙනාගේ යහ පැවැත්ම ගැන හිතන්න. එයාගේ කෙනෙක්ව මෙහෙම කරලා බැඳලා කරලා අල්ලගෙන තියාගෙන ඉන්නවා කියන එක මං හිතන්නේ ආදරේ කියලා. එහා පැත්තට ඕකම ඇහුවොත් ඔබට ජීවිතේ තනි වෙන්න වුණොත් ඔබේ දරුවත් එක්ක ඔබ දෙවෙනි පාර කසාද බඳිනවද? මට හරි අවශ්‍ය ආදරණීය රැකවරණේ හම්බෙන කෙනෙක් හම්බුනොත් මම අනිවාර්යයෙන් කසාද බඳිනවා. මං අහන අවසාන ප්‍රශ්නේ, ඔබ හොඳ අම්මා කෙනෙක්ද? මම තාම අම්මා කෙනෙක් වුණ නැහැ. මං ඉන්නේ තාම ඒ තියෙන පියවර ටිකේ. මම අනිවාර්යෙන් හොඳ අම්මා කෙනෙක් වෙනවා. මට එකම බලාපොරොත්තුව මෙයා ආදරේ දුක තේරෙන, හැමෝටම ආදරේ කරන, නැති බැරි මිනිස්සුන්ට සලකන, ගොඩක් හොඳ මේ සමාජයට යහපත් දරුවෙක් වෙන, පොළවේ පාය ගහලා ජීවත් වෙන කෙලෙක් වෙන. මොකද මට ඉන්නේ දුවක්. මං කටපුරා කියනවා සාරා කියන්නේ හොඳ අම්මා කෙනෙක් කියලා. ඒ හින්දා තමයි මගේ අම්මා කියන වැඩසටහනට ඔබ එකතු කරගත්තේ. ඉතින් ගොඩක් දේවල් කතා කරා. ඔබ සමහරක් වෙලාවට දකින් නැති දේවල්, හිතන් නැති දේවල් කතා කරා. මීට කලින් ඔබ වැඩසටහන් ගොඩකට සම්බන්ධ වෙලා ඇති. YouTube වැඩසටහන්, ගුවන් විදුලි වැඩසටහන්, රූපවාහිනී වැඩසටහන්. මොකද හිතන්නේ මේ වැඩසටහන ගැන? මම ඇත්තටම සතුටු වෙනවා gossip ගැන කතා නොකර. මේ කාලේ ගොඩක් ගෑනු ළමයි ඒ වගේම පිරිමි ළමයි ෆේස් කරන දේවල් ගැන කතා කරපු එකට මොකද එතකොට තමයි දෙයක් ගන්න පුළුවන්. මේ වගේ දෙයක් බලන් ඉන්න පුළුවන් සහ රස විඳින්න පුළුවන් මොන හරි තැනකදී ගොසිප් නම් ඕන තැනක කතා වෙනවනේ. කාගේ හරි මුකාක් හරි රෙදි කෑල්ලක් හොදලා ඉවර වෙලා ඒකෙන් මොන හරි තැනකට ගිහිල්ලා ඉවර වෙලා ඒකෙන් views ගොඩක් අරගෙන ඉන්න කෙනෙක්ට වැඩිය ජීවිතේට සමාජයට යමක් දීලා මේ ළම මේ කාලේ ඉන්න අය ස්ට්‍රගල් කරන එකට තව මොන හරි දැනුමක් ඉතුරු කරලා දයක් කරනවා නම් මං හිතන එක සෑහෙන සාර්ථකයි කියලා සහ මේකේ කොටසක් මාව කරගත් එක ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුති අද දවස මාත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් ගීත් YouTube නාලිකාවත් එක්ක එකතු වුණාට ඉතින් අපිට බලන්න හැකියාව තියෙනවා ලංකාවේ විවිධාකාර චරිතත් එක්ක තමන්ගේ ආදරණීය කතා බහ කොයි විදිහට ගත වෙන්නේ කියලා. ඉතින් මේ වැඩසටහන අම්මා කියන වැඩසටහන තවත් වැඩසටහන් බලන්න ගීත් YouTube channel එකට එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අද ගිහිල්ලා නම් ඔබට සුබ දවසක්. ජය වේවා. ජය වේවා.